මෙම මේ පොදු ජන පෙරමුණ මේ පක්ෂ ඉතාමත් කෙටි කාලයකදී ඉතාමත් සාර්ථක ලෙස ඉතාමත් ඉහළ සුවිශේෂී තත්ත්වයකට ගෙනාවේ ඔබතුමා. ඔබතුමාගේ පූර්ණ දේශපාලන ඥාණය මුහු කරගෙන තමයි මේ වැඩේ කරේ. නමුත් එහි ප්‍රතිඵල නෙලා ගන්න අවසාන මොහොතේ ඔබතුමා ඔබ වෙනත් කෙනෙකුට අවස්ථාව පූජා කරනවා. මේක කොහොමද මේ කරගත්තේ? බොහොම ස්තුතියි. හැබැයි මේක තනිකර ගොඩනැගිච්ච අපිට අවවාද අනුශාසනා කරමින් මේ වගේ මුල ඉඳලා මේකට අර මඟ පෙන්නපු පරමාදර්ශී නායකයා තමයි අපි, එයා තමයි පක්ෂයේ නායකත්වයට පත් වෙන්නේ. ඒකත් සම්මේලනයේදී පත් වෙන්නේ නිල වශයෙන් ජනතාවගේ යෝජනා ස්ථිරත්වයෙන්. ඉතින් මං හිතන්නේ ඒක කිසි අඩුවක් වෙන්නේ නැහැ. ඒ නියම උරුමකාරයට නැත්තම් ඒක ගොඩනගපු කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් අපේ තව මෙතනත් ඉන්නවා, මෙතන නැති කට්ටියත් ඉන්නවා. මේ පක්ෂයේ ගොඩනැගීමට අපිට හුඟක් උදව් කරා හැම ගමේම ඉන්න. මොකද මේක ගොඩනගනකොට මම හිටියේ රිමාන්ඩ් බාරේ. ඉතින් ඒ වෙලේ කිව්වා මේ පක්ෂයක් අලුතෙන් හදනවා නම් මහපාරේ ඇහිදවනවා කියලා. ඉතින් මම සතුටු වුණා. ඉතින් මට එළියට ඇහිලා මහපාරේ ටිකක් ඇහිදින්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි පක්ෂයේ ගොඩනැගුවා ඒ ජනතාවගේ තිහා ධෛර්ය මත. හැබැයි ඔබතුමාගේ කල වයස හරි ඔබතුමාට මේ ජනාධිපති අපේක්ෂකත්වයේ ගන්න තිබුණනේ. මෙතරම් සාර්ථක ලෙස ජන ප්‍රසාදයක් තියෙනවා නම් සංවිධානය කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ ගත්තනම් අපේක්ෂකත්වයේ හොඳයි. ඉතින් මට එච්චර වාසනාවක් නැහැ. හොඳයි. දැනට මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ඔබගේ සහෝදරයා ඒ පිළිබඳ අවස්ථාව ලබාගෙන තියෙනවා කියලා ආරංචියක් තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම ඒකලු. මට තව දවස් 3ක් තිබෙනවා මේ කතන්දරේ එළියට එන්න. ඔබතුමා ඉතාම කපටි දේශපාලකයේ කපටි කියලකට වරදවා හිතන්න එපා. සූක්ෂමයි. කකුල් මාට්ටුවක් දායිද මේ දවස් 3 ඇතුලේ? නෑ, ඒක ඇත්තටම අපි පක්ෂයක් ඇටියට අපි ඉල්ලලා තියන්නේ හොඳ කළමනාකරණයක් කරන්න මේ රටට. ඒ වගේම මේ රටේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. ඒ වගේම හොඳ තාක්ෂණ වෙන්න ඕන. ඒ වගේම මෙහෙන් දූෂණය සහ භීෂණය නැති කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ජනතාව ඉල්ලන කාරණා පිළිබඳව අපි මහින්ද ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා. ටෙක්නෝ ක්‍රැක් වගේම හොඳ ඩෙමොක්‍රටික් වැලියුස් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම එක පැත්තකින් ටර්මිනේටර් කෙනෙකුත් වෙන්න ඕන. මේ දූෂණයට වංචාව කරප්ෂන් ඒවා නැති කරන කෙනෙක් වෙන්නත් ඕන. ඒ වගේම ජනතාවට ආරක්ෂාව සපයන්න පුළුවන් හොඳ කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක්. මම පෞද්ගලිකව හිතනවා ඒක මට ඉතින් සාතික වෙන්න පුළුවන් එවැනි ගුණ තියනවා කියලා. ඊට වැඩිය තව කට්ටියක් ඇති මහින්ද ජනතුමාගේත් ඒ හිතේ. ඉතින් මං ඒක ඒ අයිතිය උදුරගන්න යන්න බෑ. ඒක අයිතිය තියෙන්නේ එතුමාට. ඉතින් අපි ඒ වගේ හොඳ එක්කෙනෙක් තෝරගමු. අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග තියෙන රජයක් තමයි අපි පිහිටවන්නේ. විශේෂයෙන්ම ඒ මාධ්‍ය නිදහස, සිවිල් අයිතිවාසිකම් වගේ ඒවා අපි ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම අපි මේ රට ශීඝ්‍රයෙන් දියුණු කරන්න තාක්ෂණය ගේන්න පුළුවන්. ඒ වගේම හොඳට අපේ ආර්ථිකය වගේම ආරක්ෂාව පිළිබඳ හොඳ කළමනාකරණ පළපුරුද්දක් තියෙන කෙනෙක් විය යුතුයි කියන එක අපි අදහස් කරනවා.